आपसे फाइल के पटांगा मो हमारे में गुड मॉर्निंग मैं वाले टे कथा करा कालिंग कथा करा को हम इधर में दत्त वैलाक दूरना हम इवागे में दत्त असमूहित संख्या के व्याप्ति आप दूरना हम समूहित संख्या के व्याप्ति आप दूरना हम चतुर्थ तक हो यानी को हम इधर हमने तं निरूपित अज्ञान में न माते मध्यस्थे मध्यस्थे पलवी चतुर्थके सह तुंगी चतुर्थके चतुर्थक होयानी मध्यस्थे की चतुर्थके देवनी चतुर्थके मध्यस्थे की जाल रेखय सह समुचित संख्यात वक्रय कोहमद समुचित संख्यात वक्रय असुरेन तमाय अपि අද චතුර්ථක හොයන්න හදන්නේ. එතකොට අපි මුලින්ම එහෙනම් සමුචිත සංඛ්‍යාත වක්‍රයක් ඇඳගෙන ඉන්නවා. සමුචිත සංඛ්‍යාතය කියන්නේ මම කියුවාලට අපිට දීලා තියෙන. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තයක තමයි අපි හැම වෙලාවෙම සමුචිත සංඛ්‍යාත වක්‍රය ඒ වගේම ජාල රේඛේ අඳින්නේ. සමූහිත සංඛ්‍යාත ව්‍යාප්තයක. හරිද? එතකොට අපි එතෙන්දී සමුචිත සංඛ්‍යාතය කියලා හෙව්වේ සමුචිත සංඛ්‍යාතය කියලා හෙව්වේ යම් සීමාවක් දක්වා යම් සීමාවක් දක්වා යම් සීමාවක් දක්වා සංඛ්‍යාතවල එකතුව තමයි අපි සමුචිත සංඛ්‍යාතය කියලා හඳුන්වන්නේ. එතකොට අපේ දීලා තියෙන පන්ති ප්‍රාන්තවල යම් සීමාවක් දක්වා समुचित संख्यात सॉरी संख्यात एक समुचित संख्यात मित्रे वक्रया प्रस्तार 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 लक्ष्य की प्रस्तार ඒ ලක්ෂ ලකුණු කරන්න නම් අපිට ලක්ෂයට අදාළ ඛණ්ඩාංක දෙකක් දෙන්න ඕන. ඛණ්ඩාංක දෙකක් දෙන්න ඕන. අන්නේ ඛණ්ඩාංක දෙකෙන් එක ඛණ්ඩාංකයක් වෙනවා මෙන්න මේ සමුචිත සංඛ්‍යාතය ලෙස ලැබෙන අගයන් ටික. අනිත් ඛණ්ඩාංකය වෙන්නේ අපිට දීලා තියෙන පන්ති ප්‍රාන්තවල ඉහළ අගයන් ටික. ඒ කියන්නේ දෙකට ඉදිරිව තමයි අපි මේ පන්තියට අදාළ සමුචිත සංඛ්‍යාතය ලකුණු කරන්නේ. ඒක සමුචිත සංඛ්‍යාතය කියන්නේ මේ උදාහරණය අනුව බලන්න මේ උදාහරණය අපිට කියලා තියෙන්නේ එක් දිනකදී තැපැල් කාර්යාලයකින් ලබාගත් දුරකථන ඇමතුම් සඳහා ගත කළ කාලයන් පිළිබඳ කාලයන් පහත දැක්වේ. ඒ කියන්නේ කවුරු හරි ග්‍රාහකයෙක් පෝස්ට් ඔෆිස් එකට ඇවිල්ලා කෝල් එකක් ගත්තා නම් එයාට එයා ඒ කෝල් එක කොච්චර කාලයක් අරන් තියනවද? කොච්චර කාලයකදී කාලයක් ඇතුළත එයා ඒ කෝල් එක ගත්තද? කතා කරපු වෙලාවන් ටික තමයි මේ තියෙන්නේ. කතා කරපු වෙලාවන් ටික විනාඩි 2ක් 2කට වඩා අඩුවෙන් කතා කරපු කට්ටිය මේ ගොඩට වැටෙනවා. 4ට වඩා අඩුවෙන් කතා කරපු කට්ටිය මේ ගොඩට. ඒ කියන්නේ 2ක් 4ක් අතර කතා කරපු කට්ටිය මේ ගොඩට වැටෙනවා. විනාඩි 2ක් හෝ 2කට වඩා වැඩි 4ට වඩා අඩුවෙන් කතා කරපු කට්ටිය මේ ගොඩට වැටෙනවා. විනාඩි 4කට වඩා වැඩියෙන් 6කට වඩා අඩුවෙන් කතා කරපු කට්ටිය මේ ගොඩට වැටෙනවා. ඔය විදිහට ගානට අනුව කියවෙන්නේ ඒක මොකද්ද? මේ පෝස්ට් ඔෆිස් එකට ඇවිල්ලා කට්ටිය කෝල් ගත්තු වෙලාවල් ටික තමයි වෙලාවල් අනුව මේ කට්ටියව බෙදලා තියෙනවා මෙන්න මේ කියන පාණ්ඩ වලට. හරිද? එතෙන්දී දැන් අපිට ඕනේ නම් අපිට කවුරු හරි කියනවා මිනිත්තු 6ට වඩා අඩුවෙන් ගත්තු පාරිභෝගිකයන් ගණන ග්‍රාහකයන් ගණන විනාඩි 6ට වඩා අඩුවෙන් ගත්තු විනාඩි 6ට වඩා අඩුවෙන් ගත්තු සම්පූර්ණ ග්‍රාහකයන් ගණන. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මෙන්න මම මේ පන්තිය විස්තර කරනකොට මම කිව්වේ ওই පන්තියේ ඉන්නේ 4යි විනාඩි 4ක් සහ විනාඩි 6 අතර
प्रश्न विनाडी हायकट वडा अडुवेन गत्तु कट्टिय विनाडी हायकट वडा वडा अडुवेन गत्तु ग्राहकयन गणन गत ग्राहकयन गणन එතකොට අඩුවෙන් ගත්තු මුළු ග්‍රාහකයන් ගණන. එහෙනම් මෙන්න මේ මෙතෙන්ට එනකම්ම අපිට තියෙන්නේ උදේ ඉඳන් පල්ලෙහාට මෙතෙන්ට එනකම්ම තියෙන්නේ 6කට වඩා අඩුවෙන් ගත්තු කට්ටිය. එතකොට 6කට වඩා අඩුවෙන් ගත්තු කට්ටිය අපිට මේ මේ සම්පූර්ණ පේලි තුනේම එකතුව ගන්න පුළුවන්. ඒ කියන්නේ කීයද? 20යි. එහෙනම් 6 4යි 10යි 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 20යි. එහෙනම් 20 දෙනෙක් ඉන්නවා විනාඩි 6ට වඩා අඩුවෙන් කෝල් එක ගත්තු කට්ටිය. අන්න අන්න එතකොට මම ගත්තේ විනාඩි 6ට වඩා අඩුයි. කියන්නේ යම් සීමාවක් දක්වා තියෙන සංඛ්‍යාතවල එකතුව තමයි මේ දක්වලා තියෙන්නේ. යම් සීමාවක් දක්වා තියෙන සංඛ්‍යාතවල එකතුව. එහෙනම් මෙන්න මේ පේරියට අදාළ සමුචිත සංඛ්‍යාතය තමයි 20 කියන්නේ. එතකොට සමුචිත සංඛ්‍යාතය කියන්නේ හැම වෙලාවෙම පුතේ අපේ පන්ති ප්‍රාන්තරවල කියන්නේ පන්තිවල යම් සීමාවක් දක්වා සියලුම සංඛ්‍යාතවල එකතුවට අපි කියනවා සමුචිත සංඛ්‍යාතය කියලා. හරිද? ඒකෝට දැන් අපි මේ වක්‍රයක්නේ අඳින්න හදන්නේ. එහෙනම් වක්‍රයක් අඳින්න නම් අපි දන්නවා ප්‍රස්ථාර පාඩමේදී අපිට වක්‍රයක් අඳින්න නම් අපි මුලින්ම ලක්ෂ කියන්නේ ලක්ෂවල ඛණ්ඩාංක ටිකක් හොයා ගන්න ඕනේ නේ. ඒ කියන්නේ අපිට සමීකරණයක් දීලා තියෙන y සමානයි x වර්ග ධන 1 කියලා. එහෙනම් අපි කරන්නේ මොකද්ද? x වලට අපිට කැමති අගයන් ටිකක් අරගෙන වලගේ අගය මොකක්ද කියලා හොයලා ඛණ්ඩාංක දෙක දෙක අපි සකස් කරගන්න. ඒ ඛණ්ඩාංක ප්‍රස්ථාරයේ ලකුණු කළා තමයි අපි වක්‍රය අඳින්නේ. පරාවලය අඳින්නේ. අන්නේ වගේ දෙයක් තමයි මෙතනත් වෙන්නේ. මෙතනත් තියෙන්නේ වක්‍රයක් අඳින්න කියලා තියෙන්නේ. එහෙනම් අපිට අක්ෂ දෙකක් තියෙනවා. ඒ අක්ෂ දෙකේ අක්ෂ දෙක නම් වෙන්න ඕන අපිට මේ වගේ කාටිසිය තලයක් අපිට තියෙනවා. කාටිසිය තලයක තමයි හැම වෙලාවෙම අපි ප්‍රස්ථාරණී කියන අක්ෂ දෙක වෙන්න ඕන. එක කාලය මිනිත්තු වලින් අපි දක්වනවා. ගතේ ඉන්නේ කාලය උඩ ඒ කියන්නේ y අක්ෂය නැත්නම් හැම නැත්නම් සිරස් අක්ෂය විදිහට හැම වෙලාවෙම ගන්නේ සංඛ්‍යාතය. මෙතෙන්දී නම් සමුචිත සංඛ්‍යාතය. සමුචිත සංඛ්‍යාතය තමයි ඊළඟ අක්ෂය විදියට ගන්න. හරිද? එතකොට සමු අපිට ඕන කාලයක් තෝරන සමුචිත සංඛ්‍යාතයක් තෝරන. කාලය නම් අපිට පන්ති ප්‍රාන්තරවලින් දීලා තියෙනවා. එහෙනම් ඒ කාලයට අදාළ සමුචිත සංඛ්‍යාතය මොකක්ද කියලා බලන්න. එතන කාලයක් ගන්න කාලේ කියන කොටසේදී පන්තිවලදී අපි ගන්න හැම වෙලාවෙම ඉහළ සීමාව. ඉහළ සීමාව තමයි අපි ඉහළ සීමාවට අදාළව තමයි සමුචිත සංඛ්‍යාතය ලකුණු කරන්නේ. මම ඉස්සෙල්ලා ගත්ත උදාහරණයේදී උදාහරණෙදිත් ඔයාලට පැහැදිලි වෙන්නේ නැති මං කිව්වේ 6ට වඩා අඩුවේ. ගත්ත කට්ටිය කිව්වම මේ ඔක්කොම එකතු වෙනවා. ඒ කියන්නේ මං ගත්තේ මෙන්න මේ 6 සීමාව. මෙයා මේ පන්තියේ ඉහළ සීමාව තමයි මං ගත්තේ 6ට වඩා අඩුවේ. මට මේක ගැන කියනකොට 8ට වඩා අඩු. 6ට වඩා අඩු කිව්වම මේ මෙයා මෙයාගෙන් කියවෙන දෙයක් නැහැ නේ. මේ 6ට වඩා අඩු. ඒ කියන්නේ මෙතන පන්තියට කලින් ටික තමයි එකතු වෙන්න ඕන. ඒකට හැම වෙලාවෙම අපි බලන්නේ දීලා තියෙන පන්තියේ ඉහළ සීමාව දක්වා අපේ සමුචිත සංඛ්‍යාත. එහෙනම් නැත්නම් සංඛ්‍යාතවල එකතුව කීයද කියලා. හරිද? මුලින්ම අපේ සංඛ්‍යාත සමුචිත සංඛ්‍යාත වක්‍රය අඳින්න කලින් අපි මුලින්ම බලන්න ඕන මේ තේරි වලට එන සමුචිත සංඛ්‍යාතයන් මොනවද කියලා. මේ තේරි වලට එන සමුචිත සංඛ්‍යාතයන් මොනවද කියලා. සමුචිත සංඛ්‍යාතය ගන්නේ අපි මිනිත්තු දෙකකට වඩා අඩුවෙන් ගත්තු කට්ටිය 4යි. ඒකේ හැමම අපිට දාන්න පුළුවන් සමුචිත සංඛ්‍යාව. දහය වස්තර කට්ටියත් ඉන්න නිසා තමයි මම ආයෙ මේක කියලා දෙන්නේ ඔයාලට අදින හැටි නැත්නම් හිතවස්තර ළමයින්ට නම් සමුචිත සංඛ්‍යාවේ වක්‍රය කොහොමද එන්නේ කියලා කලින් පාඩමකදී කියලා දුන්නා. හරිද? එතකොට පළවෙනි පේරියට අදාළව අපි සමුචිත සංඛ්‍යාතය කීයද කියලා හොයාගන්න. ඊළඟට දෙවෙනි පේරියට අදාළ සමුචිත සංඛ්‍යාතය වෙන්නේ මිනිත්තු 4ට වඩා අඩු වෙන ගැටි කට්ටිය. එතකොට මේ 4 දෙනෙක් ඉන්නවා මෙතන තව අලුතෙන් 5 දෙනෙක් එකතු වුණා. එහෙනම්
ये देना मेरे को तुम्हें नॉन है ये तो कोटे ना वाह दहाया ही किया हर दर ये लगा पहले समुचित संख्या देगा ने मैं दहाई टन मैं पहले ये तीन आगे एक तो करना वाह संख्या आते एक तो करना वाह एक आने बीस साल और नौ विद्या टे आने तो फिर बीस से एक तो करना वाह अट्टा बीसी अट्टा कारण हर अपने विस्तरे विस्तरे विद्या ट कॉल करते हो पारिभोग में ग्राहक यान गाने ना ये ना मैं ओप्पो के में करते हो एक याने विषय आता है क्योंकि अपने समुचित संख्या आते हैं दागे ना कि बाहम अपने लेसी उत्तर देने पुलवाम का में वाके प्रश्न वाले दी हर इधर इन वैसे विषय आते हैं तो ना के करते करना वां तीस एकाई तीस से कटर एकाक के करते करना वां एक याने तीस देखा है अवसाने इन्ना होना अवसान के लिए ता अदाल समझते संख्या के क्या है ने मैं संख्या के सियाल लगे मैं कतु तमाय इन्ना होने क्या ने राह क्या ने गाने ना अभी दर्पण रस्तर को निये दिए परासे अभी गाते राह क्या ने तीस देने के तोरे तोरो ना तीस देखा किये ने कतमाय हम के बटे ने क्या ने मैं दाखवा रही है ना सीरम संख्या तो वाले का तो बनेगा है ना गणवारे में मैं आवश्यक पहले समुचित संख्या के विधि के लेबल नो ना संपूर्ण संख्या तो वाले का तो एक है ना अब इतना दी लगी है ना दाखता गणना कमाए अंतिम पहले समुचित संख्या के विधि तो बट देंगे आपके अंतिम नो ना आपे मुलीम म दम में के हम पांति आत्म समान है अभी कालीन जालरे के अंदर पांति वाला थरम आसमान है जालरे के अंदर नहीं क्योंकि मैं पांति वाला थरम आसमान होने वाला है दें दिया की तरह हम वेला आवे में कुडाम पांतिय सहित कुडाम पांतिय सहित तर कुडाम थरम सहित पांतिय तो मैं अभी तोरे गाने में का विंग कराने इ अपे पांति की काफी वैन कराना होना अपे बालानो ना अपे डे दीन थी है ना पांति वाले इन कुडाम तारम मुखाक्दर एक कुडाम तारम अनुवत आमाए अपे पांति प्राण तरह टी का वैन मैंने कहना अपे अक्षय पांति टी का लाखों वैन ने कुडाम तारम आलो चालर एक आदित्य समझे तो समझा था वक्त आदित्य देखे दिमर पांति टीका वेंकराल ने अक्षय हरिदर दंडितान को मितना मेक नेतु है अभी तक केलीम्मा देखे इलान हाय दाख पार दूँगा इतने कोटा मितना तारा में देखा है मितना तारा में हफ्तरा तो कोटे एक तारा में वाले देखा वेना सहना ये तारा में वाले देखें कुड़ा में तारा में वेने देखा देखा तमाई එහෙනම් අපි මේකේ ලකුණු කරන්න ඕනේ. කියන්නේ බිංදුවේ ඉඳන් දෙක, දෙකේ ඉඳන් හතර, හතරේ ඉඳන් හය. මේ විදිහට කුඩාම තරම අණුව තමයි දත්ත මේ කාලය කියන අක්ෂයේ පන්ති ප්‍රාන්තර වෙන් කරන්න ඕනේ. එහෙනම් මෙතෙන්දී අපි පන්ති ප්‍රාන්තර වෙන් කරන්න පුළුවන් අපිට බිංදුවෙන් පටන් ගන්න තියෙන්නේ. එනිසා බිංදුව දෙක 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 වෙන් කරනවා. දෙක, හතර, හය अट्ट दहाय दोलह दक्वापी वेंकरण अन्न पांची टीका वेंकरण करता कारे हर इधर दें अपने डॉन मांगते हुए वाक्प्रिया का दिन निता निशा खंडा अंक टीका कौन है ना खंडा अंक वेंनी हम विला आवे में अपने पांची प्राण के रवेले इधर सीमा वटे भी दिवर अदाले समु ए पेरियड अदाले समुचित संख्या थे है ना मेक है ना पहले लक्ष्य खंडा अंक विधि अपने देखे हाथर गण पड़वा देवनीय के देखे दहाय तुम्बनी लक्ष्य कंडांग का विधि अटर हाय विस हतरे वेनीय का अटे विसी अटर दहाय तीस एक दोले है तीस देख उन्होंने विधि डाबी थे कंडांग का टिकर कंडांग का हायक तीनो लक्ष्य हायक तीनो ये लक्ष्य हाय कंडांग का विधि अटर සටහන් කරගන්න පුළුවන් මේක ලිවීම අනිවාර්ය නැහැ අපිට ඕන සමුචිත සංඛ්‍යාතය හොයාගන්න එක විතරයි හරිද ඔයාලගේ පහසුවට පැත්තකින් කණ්ඩාංක ටිකක් ලියලා තියාගන්න ඕන ලකුණු කරන්න ගියාම ලේසියි පුතේ දැන් එහෙනම් මෙන්න මේ සමුචිත සංඛ්‍යාතය කියන අක්ෂය වෙන් කරගන්න ඕන ඒ වෙන් කරගත්ත ඔයාලට ඉඩ තියෙන විදියට එක්ක දෙකෙන් දෙක යන්න නැත්තම්
හතරෙන් හතර ගියත් කමක් නැහැ මෙතන ඉන්නේ දැන් මේ සමුචිත සංඛ්‍යාතයේ තියෙන අගයන් ටික බලලා තමයි අපි මෙතන වෙන් කිරීම කරන්න ඕන හරිද එතනදී අපිට 5 5 යනවට වඩා කියන්නේ 5 මේ පහේ ගුණාකාරයක් එකක්වත් සමුචිත සංඛ්‍යාතයේ නැහැ වැඩිපුරම තියෙන්නේ හතරේ ගුණාකාරය නේද හතරෙන් හතරට ගියා නම් අපිට මේ ලක්ෂ ටික ලබුම් කරගන්න ලේසි වෙනවා හතරෙන් හතරට ගියා නම් ඉඳ තියනවා නම් දෙකෙන් දෙකට යන්න දෙකෙන් දෙකට ගියොත් අලෙට් පොඩි කොට දෙකක් ඒකක දෙකක් විදියට ගත්තොත් 16ක් දක්වානේ යන්න තියෙන්නේ නේද එතකොට ඔයාලගේ මේ අභ්‍යාස පොතේ ඉඳ තියෙන විදියට ඒක ඔයාලා තීරණය කරන්න හරිද ඒ කියන්නේ සාමාන්‍යයෙන් අඩු පරාසයකින් ගන්නව නම් දෙක දෙක ගත්ත නම් ඒ කියන්නේ දෙකෙන් දෙකට ගියා නම් ඔයාලට පැහැදිලිව වක්‍රය ඇඳ ගන්න පුළුවන් වෙයි. නැත්නම් අරක එක ගොඩේ වගේ වෙනවා. මෙතන පරාසය වැඩි වෙන්න අපි ගත්තොත් අපේ වක්‍රය වක්‍රය කුඩා වෙනවා. එතකොට අර මෙන්න මේ හොයන්න කියන ඒවා පැහැදිලිව අපිට හොයන්න බැරි වෙනවා. ඒක නිසා ඔයාලගේ අභ්‍යාස පොතේ දෙක දෙක ගන්න මම 4 4 ගන්න. හරිද? එතකොට 4 4 ගත්තොත් 4යි 8යි 16යි 12යි ඉබ්බැරි වෙනවා මට. පොඩියට ගන්න 4 හරි ඔන්න ඔය විදිහට අපි සමුචිත සංඛ්‍යාත හේවත් ලකුණු කරා. හරි දක්ෂයත් ලකුණු කරා. ඊට පස්සේ තියෙන්නේ අපිට ඛණ්ඩාංක ටික ලකුණු කරන්න. ඛණ්ඩාංක ටික ලකුණු කරනකොට අපිට පළවෙනි ඛණ්ඩාංක එනවා 2 4. 2 4. ඊට පස්සේ දෙවෙනි ඛණ්ඩාංකය වැරදි දීලා 4 10 එනවා. දෙවෙනි ඛණ්ඩාංකය 4 10. 4 10 කියන්නේ 8 9 10. මෙතන මැද වගේ මෙන්න මේ හරියෙන් ලක්ෂය ලකුණු කරනවා. හරිද? ඊට පස්සේ 6 20 6 20 6 20 6 20 මේ හරියෙන් වගේ ලකුණු වෙනවා. ඊට පස්සේ අපිට කියනවා 8 28 8 28 प्रसार අපි කියන්නේ අඩි රූල භාවිතා නොකර තමයි අපි ලක්ෂ ටික ලකුණු කරේ. මොකද මෙතෙන්දිත් අපි අඩි රූලක් භාවිතා කරන්නේ නැතුව තමයි ලක්ෂ ටික යා කරන්නේ. හරිද? එතකොට ඔන්න ඔය වගේ වක්‍රයක් ඔයාලට ලැබේ. ලක්ෂ ටික හොයාගත්ත ලක්ෂ ටික ලකුණු කරාට පස්සේ ඔය වගේ වක්‍රයක් ලැබේ. හරිද? එතකොට මෙන්න මේ වක්‍රයේ ඇසුරෙන් කොහොමද අපි චතුර්ථක හොයන්නේ කියන එක තමයි අද අලුතෙන් ඔයාලා ඉගෙන ගන්න හදන්නේ. හරිද මෙතෙන්ට එනකම් කාට හරි ගැටලුවක් තියෙනවද අහන්න ඕන ප්‍රශ්නයක් මොකක් හරි තමන්ට තේරුම් නැති තැනක් තියෙනවද මෙඩිකල් ලියා ගන්න එන කාටවත් ප්‍රශ්නයක් නැත්තම් මෙඩිකල් ලියා ගන්න මාතෘකාව දා ගන්න ප්‍රශ්න ලියා ගන්න प्रश्न लियला समुचित संख्या तीर संपूर्ण कर समुचित संख्या वक्रय अंगिन्या
දහය වසරේ පුතාලා මම සමේ දත්ත නිරූපණය යටතේ ටියුට් දෙකක් දීලා තියෙයි ඒ දෙක දැම්ම හදන්න එපා මොකද ඔයාලට මම තාම පාඩම කියලා දුන්නේ නැහැ ඒ ටියුට් දෙකෙන් පළවෙනි ටියුට් එක වට ප්‍රස්ථාර ගණන් තියෙන්නේ ඒකම තමයි ওই සමුචිත සංඛ්‍යාත වක්‍රයක් තියෙන්නේ මම ඔයාලට වෙනම ක්ලාස් එකක් දාලා වට ප්‍රස්ථාර ටික කියලා දෙන්නම් හරිද අනිත් 11 වසරේ ළමයි මේ අනිවාර්යයෙන්ම දැන් ටියුට් එක සම්පූර්ණ කරන්න ඕන පළවෙනි ටියුට් එකත් සම්පූර්ණ කරන්න ඕන දෙවෙනි ටියුට් එකත් සම්පූර්ණ කරන්න ඕන හරිද 10 වසරේ ළමයින්ට දෙවෙනි ටියුට් එක නම් සම්පූර්ණ කරන්න පුළුවන් මොකද මධ්‍යන්‍ය වසරේ ගණන් තියෙන්නේ දෙවෙනි ටියුට් එක සම්පූර්ණ කරන්න ප්‍රමාණලගේ 10 වසරේ පාස් පේපර්ස් ගණන්ම තමයි තියෙන්නේ ඒ නිසා දෙවැනි ටියුට් එක ඒ කියන්නේ මධ්‍යන්‍යය හොයන්න කියලා දීලා තියෙන අසමූහික සංඛ්‍යාත ව්‍යාප්ති සමූහික සංඛ්‍යාත ව්‍යාප්ති ඒක ඇසුරෙන් ඔයාලට ඒ ටියුට් එක සම්පූර්ණ කරන්න පුළුවන් 10 වසරේ කට්ටිය. එතකොට ඒ කට්ටිය ඒ ටික සම්පූර්ණ කළ මට එවන්න ඕනේ ඊට කලින් ඔයාලට කරන්න ඕන ඊයේ කරපු ටියුට් එක සම්පූර්ණ කළ එවීම. ඒ කියන්නේ පරිමිතිය හා වර්ගඵලයට අදාළ ටියුට් එක एक ही गणनाती का हदला संपूर्ण कर ला एवानना मटर माँग आंटी मटर दिए पुगनान तूने देव मटर एवं के नेत में भी करा है मैं पढ़ मटर क्या है ने मम्मा इधर खाली नींद आवाज़ से कता करे असमुहित संख्या के व्याप्ति का है समुहित संख्या के व्याप्ति का है मध्यान्य में मैंने हटी कता करा एक टा दाले व गणा හතරක් දුන්නා ඒ හතර හතර එව්වේ net මේ විතරයි අනිත් කට්ටිය එව්වේ නෑ තාම එවන්න කියන්නේ පුතේ මේ මොකද මම දන්නේ ඔයාලගේ වැරදි කරන තැන් මට එතකොට කියන්න පුළුවන් නැත්නම් ඔයාලේ වැරද්ද තියාගෙන තමයි මේ ගණන් තවදුරටත් හදන්නේ එතකොට මොකක් හරි වැරද්දක් තියනවා නම් මට ඒක කරෙක්ට් කරන්න පුළුවන් ඔයාලා එව්වොත් මම දන්නේ නෑනේ ඔයාලා කරන විදිහ ඒකයි කිව්වේ එවන්න කියලා. පුළුවන් වෙලාවක හැමෝම එවන්න. සමහර විට කළ එවන්න. විදියක් නැතුව හරි ඉන්නවා නම්, විදියක් නැති වෙන නම් විදියක් නැහැ කි. එවන්න. හරිද? ඉවරයිද මේක ඇඳලා? ඉවරයි. ඉවරයි. අනිත් කට්ටිය ප්‍රස්ථාර වලදී මේ අඩුවලින් මේ නියාකරය අතින්නේ මේ ලක්ෂ ටික අතින් මෙන්න මේ විදියට එන විදියට අඳින්න. මෙහෙම හැඩයක් තමයි එන්නේ. මේ වගේ හැඩයක් එන්නවා. හරිද? මේක කටුන ටයිලොග් වෙන්න පුතේ. හරි මිස් හරි එතකොට දැන් අපිට ඕන මේ වක්‍රයේ ඇසුරෙන් තමයි අපිට ඕන චතුර්ථක වල අගයන් හොයාගන්න. එතකොට අපි දන්නවා අපි චතුර්ථක වල අගයන් හොයද්දී අපි සූත්‍රයකට ආදේශ කරගෙන චතුර්ථකයේ පළවෙනි චතුර්ථකයේ තියෙන ඕන ස්ථානය මෙන්න මේක තමයි. දෙවැනි චතුර්ථකයේ තියෙන ඕන ස්ථානය මේක තමයි. තුන්වැනි චතුර්ථකයේ තියෙන ඕන ස්ථානය මේක තමයි කියලා අපි ස්ථානයේ තියෙන තැන හොයාගත්තා.
ස්ථානය හොයාගත්තා. ස්ථානය හොයාගත්තා. දැන් මෙතෙන්දී අපි ඔන්න ඔය කියන ස්ථානය කියන්නේ කී වෙනියටද පළවෙනි චතුර්ථකයේ තියෙන්න ඕන. කී වෙනියටද දෙවෙනි චතුර්ථකයේ තියෙන්න ඕන. කී වෙනියටද තුන්වෙනි චතුර්ථකයේ තියෙන්න ඕන කියන එක බලලා, ඒ කියන්නේ කී වෙනි ග්‍රාහකයාද කීවෙනි ග්‍රාහකයට අදාළ කාලයද පළවෙනි චතුර්ථකයේ වෙන්නේ කීවෙනි ග්‍රාහකයාට අදාළ කාලයද දෙවෙනි චතුර්ථකයේ වෙන්නේ මේ ගණනට අනුව මම කියන්නේ ඊට පස්සේ තුන් මේ කීවෙනි ග්‍රාහකයාගේ කාලයද තුන්වෙනි චතුර්ථකයේ වෙන්නේ නේ ඉතින් මේ ග්‍රාහකයන් ගණනනේ අපිට සංඛ්‍යාතයේ විදිහට දීලා තියෙනවා ඒකට ග්‍රාහකයන් අපි එක පේනියට සකස් කරාම ඒ කියන්නේ ග්‍රාහකයන් කෝල් එක ගත් කෝල් එකේ හිටපු වෙලාව අනුව අපි ඒ කට්ටියව එක පේලියට සකස් කරොත් එතකොට මෙතන 0.2ක් අතර ගත්තු කාලයේ 0.2ක් අතර වුණු ග්‍රාහකයන් 4 දෙනෙක් ඉන්නේ. එහෙනම් ඒ 4 දෙනා එක පේලියට පෙළගස්සනවා. ඊට පස්සේ ඊළඟට 2කට වඩා වැඩි 4ට වඩා අඩුවෙන් කාලය ගත කරපු කට්ටියව ඊළඟට පෙළගස්සනවා 6යි. ওই විදිහට ගිහිල්ලා එහෙනම් අපිට කී වෙනියට ඉන්න එක්කෙනාගේ කාලයද කී වෙනියට ඉන්නේ කියන්නේ කී වෙනියට ඉන්න ග්‍රාහකයාගේට අදාළ කාලයද කාලය මොකක්ද කියලා බලන එක තමයි කරන්නේ. ඒ කියන්නේ ඒ එක්කෙනා තමයි Q1, Q2, Q3 වෙන්න පුළුවන්. ඒකට මට කියන්න ඕන මේ පුතේ කාලය තමයි අපේ Q1 කියලා හොයන්නේ කාලයක්. Q2 කියලා හොයන්නේ කාලයක්. Q3 කියලා හොයන්නේ කාලයක්. මොකද අපේ දත්තය වෙලා තියෙන්නේ කාලය. එක්කෙක් ග්‍රාහකයාගේ දුරකතන ඇමතුමට ගිහිපු කාලයන් තමයි අපිට දත්තය වෙලා කියන්නේ. ඒ දත්තයන්ට අදාළ තමයි Q1, Q3, Q2, Q3 හොයන්නේ. එතකොට මෙතෙන්දි Q2 තියන්නේ අපි දන්නවා Q2 තියන්නේ මධ්‍යස්තය. මධ්‍යස්තය කියන්නේ මොකද්ද? හැම වෙලාවෙම මැද තියෙන අගය. ඔබට මෙන්න මේ සමුචිත සංඛ්‍යාත වක්‍රයේ ඇසුරෙන් චතුර්ථක හොයද්දි පුතේ කලින් අපි මොකද කරේ? දත්ත එක පේලියට සකස් වෙන දත්ත මේ ඒ කියන්නේ අපිටත් කියන දත්ත නිකන් අමුෙන් දීලා කියලා දත්ත එක පේලියට දීලා තියෙනවා. එතෙන්දී අපි කරේ ස්ථානය හොයාගන්න නම් අය ගණනට මම මෙතනම කියන්න අය ගණනට එකක් එකතු කරලා දෙකෙන් බෙදුවනේ මධ්‍යස්ථයේ පිහිට ස්ථානය හොයන්න. මෙතෙන්දී අපි කරන්නේ එකක් එකතු කරන්නේ නැහැ. කියන්නේ අය ගණන කෙලින්ම දෙකෙන් බෙදලා බලනෝ අන්නේ දෙකෙන් බෙදලා ඉන්න ස්ථානයට අදාළ කාලය තමයි අපිට එතකොට Q2 විදියට ලැබෙන්නේ. තේරුණාද? මට මේ වක්‍රය සහ මේ කණ්ඩාංග ටික විතරක් තියෙද්දී මම මේ වගුව මකනවා පුතේ. හොඳද? වගුව මකනවා. එතකොට දැන් අපිට ඕන Q මුලින් අපි Q2 හොයමු. ඒ කියන්නේ මධ්‍යස්ථය. සමුචිත සංඛ්‍යාතයේ වක්‍රයේ ඇසුරෙන් මට ඕන මධ්‍යස්ථය. මධ්‍යස්ථය. මෙතන මධ්‍යස්ථය තියෙන ස්ථානය තමයි අපි මුලින්ම හොයාගන්නේ. මධ්‍යස්ථය තියෙන ස්ථානය කියන්නේ කීවෙනි මැද ඉන්න ග්‍රාහකයාගේ. අපි ග්‍රාහකයන් ටික එක පේරියට් සකස් කරොත් මැද ඉන්න ග්‍රාහකයා කොච්චර වෙලාවක් ඇතුළත මේ දුරකථන සංවාදය කළා තියෙනවද කියන එක අනුව තමයි. කියන්නේ කොච්චර කාලයක් යාගේ දුරකථන ඇමතුමට ගිහිලා තියෙනවද කියන එක තමයි එතකොට මධ්‍යස්ථ කාලය විදියට අපි ගන්නෙ. හරිද? දැන් මධ්‍යස්ථය වරන නම් අපි කරන්නේ මුලින්ම අය ගණන. ඒ කියන්නේ දත්ත ගණන. දත්ත ගණන බෙදනවා දෙකෙන්. වැනි ස්ථානය තමයි තියෙන්නේ. වැනි ග්‍රාහකයා. මාට අදාළ කාලය තමයි අපිට මධ්‍යස්ථයේ විදිහට ලැබෙන්නේ මේ කියලා. කියන්නේ දත්ත ගන්න බෙදුවාම දෙකෙන් ඒන අගයට අදාළ ස්ථානයේ ඉන්න ග්‍රාහකයාගේ කාලය තමයි අපිට මධ්‍යස්ථයේ විදිහට එන්නේ. ඒක දැන් අපිට ප්‍රස්ථාරයෙන් හොයන්න තියෙන්නේ. එහෙනම් ප්‍රස්ථාරයෙන් හොයන්න අපි මුලින්ම මේ ස්ථානේ හොයාගන්න ඕනේ. මේ තියෙන්නේ සමුචිත සංඛ්‍යාතය කියලා තියෙන ග්‍රාහකයන් ගණන. සමුචිත සංඛ්‍යාතය කියලා එන්නේ ග්‍රාහකයන් ගණන. ගණන් ගණන ඒකත් මතක තියාගන්න. සමුචිත සංඛ්‍යාතය කියලා අපි දාන්නේ ග්‍රාහකයන් ගණන. එහෙනම් අපිට ඕන අපි මේ හොයාගන්නේ මෙන්න මේ අක්ෂයේ තැන තමයි අපි හොයාගන්නේ. මේ අක්ෂයට අදාළව මධ්‍යස්ථය කොහෙද තියෙන්නේ? මේ අක්ෂයට අදාළව කී වෙනියටද මධ්‍යස්ථය තියෙන්නේ කියන එක තමයි හොයාගන්නේ. එයාට අදාළව අපි බලනවා මේ වක්‍රය අනුව කාලය මොකක්ද කියලා. අන්න එහෙම තමයි අපි හදන්නේ. ඒකට අපි බලමු. මෙතන අපිට 32ක් තිබ්බ දත්ත ගණන. එහෙනම් 32
දෙකෙන් බෙදනවා 22 දෙකෙන් බෙදුවහම අපිට එනවා 16යි කියලා. එහෙනම් ඔය 16යි කියන්නේ 16යි කියන 16 වෙනි ග්‍රාහකයාට අදාළ කාලය තමයි මැදිස්ත්‍ය විදියට ගන්න. මේ කියන්නේ 16 වෙනි ග්‍රාහකයාට අදාළ කාලය තමයි අපි මැදිස්ත්‍ය විදියට ගන්න ඕනේ. 16 වෙනි ග්‍රාහකයාට. එහෙනම් අපි බලමු අපේ ප්‍රස්තාරයේ 16 වෙනියා. 16 වෙනි මේ ඉන්නේ ග්‍රාහකයන් ගන්න. එහෙනම් 16 වෙනියා කියන්නේ මෙන්න මෙයා. 16 කියන්නේ මෙන්න මෙයා. එහෙනම් එයාට අදාළ කාලය හොයාගන්න නම් අපි කරන්නේ ඒ 16 කියන අගයට අගයයි ඒ කියන්නේ මෙන්න මේ අක්ෂයේ 16 කියන ලක්ෂයයි 16 16ට ඉදිරිව ලැබෙන කාලය මොකක්ද කියලා ප්‍රස්තාරයට අනුව බලන්න. ඒ කියන්නේ මේ පැත්තෙන් කීයද එන්නේ කියලා බලනවා. හරිද? ඔයාලගේ මගේ නම් හරියට ඇඳෙන්නේ නැතුව ඇති. ඔයාලට කීයද එන්නේ? 6 එන්න විදියක් නැහැ. 6 කියන්නේ 20 වෙනි තියෙන්නේ. හයිට වඩා අඩු වර්ගයක් එන්න ඕන. කාලය පහමි කිය දෙන්න පුතේ පහ පහ එහෙනම් පහ ඒ කියන්නේ මෙන්න මේ 6යි 4යි 6යි 4 තියෙන කාලයක් තමයි එන්න ඕන ඔය විදිහට ඇඳෙන්න ඕන කරනවා. ඒ කියන්නේ අපි මුලින්ම මෙතන තමයි ස්ථාන ටික තියෙන්නේ. මෙතන තමයි ග්‍රාහකයන් ගන්න. එහෙනම් 16 වෙනි ග්‍රාහකයාට අදාළ කාලය තමයි මැදිස්ත්‍ය වෙන්නේ. එහෙනම් මැදිස්ත්‍ය මිනිත්තු පහයි. එහෙනම් මැදිස්ත්‍ය විදිහට එහෙනම් නැත්නම් මැදිස්ත්‍ය එහෙනම් නැත්නම් Q2. Q2 තමයි අපි හෙව්වේ. Q2 සමානයි Q2 සමානයි අපිට ගන්න පුළුවන් මිනිත්තු 5යි කියලා. හරිද? මොකද මිනිත්තු 6යි කියන්නේ 20, මිනිත්තු 4යි කියන්නේ 12 කියලා අපිට ලැබෙලා තියෙනවා. එහෙනම් ඒ දෙක අතර තියෙන කාලයක් තමයි ඔයාලට ලැබෙන්න ඕන. එතකොට හරියට ඇඳ නම් ඔයාලට එන්න ඕන අනිත් කඩේට ආවේ පහද? ඔව් මිස්. හරි. එහෙනම් Q2 දෙන්න ඕන අපිට පහ. දශම ගණන් ආවත් ගැටලුවක් නෑ පුතේ. ඔයාලට කියන්නේ මෙතන මේ දෙන්න අතර දශම ගණක් ආවත් ගැටලුවක් නෑ. සම ගානකේ දැන් ඔයාලගේ කොටරුව පොත කන්නේ නිසා ලේසියෙන් එක ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න. ඔව්. එක්සෑම් එකේදී මේ වගේ ගානක් එන්න පුළුවන් පුතේ. ඔයාලගේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසට. B කොටසට සමුචිත සංඛ්‍යාත වක්‍රය ඇසුරෙන් ගානක් එන්න පුළුවන්. එතෙන්දී ඔයාලට සමහර වෙලාවට කියන්නේ ප්‍රස්තාරයක් දීලා තියෙනවා. ප්‍රස්තාරය ඇඳලා තියෙන්නේ එක්ක ඇඳලා තියෙන්න පුළුවන් නැත්නම් කොටු කෙරි සටහනක තමයි ඔයාලට අඳින්න දෙන්නේ. එතකොට එයාලා දෙනවා. කොටුකෙදි සටහනක් දෙනවා. මොකද අපි දන්නවා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ගණන් පහ පේපර් එකේම තමයි ලියන්න ඕනේ.